අයිබෝවන් වෙනස හරියට ගජ ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම විරාජ් ලංසකාර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙඩ්ලයින් ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති වරණට එන රනිල් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචල මහත්මයාගේ සීවන ගුණසමරුම ජනපති ප්‍රධානත්වයෙන් විදේශීය ණය ප්‍රතිහූගතකරණය සම්බන්ධයෙන් ඉතිරි මාස දෙකක් තුල එකඟතාවයට රටට අවශ්‍ය අතිරික්ත දියරකිරි මෙරට දීම නිෂ්පාදනයට පෝලන්ත ජනාධිපති මන්දිරයේදී අමාත්‍යවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට Top news of the day ඉදිරි ජනාධිපති වරණය සඳහා ජාතික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වූ බවට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වරණයට ඉදිරිපත් වූ බවට එහිදී කමිටු සාමාජිකයන් එකහණින් ප්‍රකාශ කළ බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්මයා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතික අපේක්ෂක වශයෙන් ජනාධිපති වරණයට ඉදිරිපත් වන බවත් රට දේශපාලන හා ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශවයකට ජනාධිපතිවරයාට සහයෝගය දක්විය හැකි බවත් වජිර අබේවර්ධන මහත්මයා පවසනවා. ජනාධිපති වරණය මේ වසරේ සැප්තැම්බර් මාසෙ පැවැත්වීමටද තීරණය වී තිබෙනවා. ඊයේ පැවති කළමනාකාර කමිටු රැස්වීම සඳහා කමිටු සමාජිකයන් වන අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නායකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන උපනායක අකිල විරාජ් කාර්යවසම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු රවි කරුණානායක ලසන්ත ගුණවර්ධන ශමල් සෙනරත් මහතුන් සහභාගී වෙති අතර සාගර රත්නායක මහත්මයා විදේශගත වී ඇති හේයින් රැස්වීමට සහභාගී නොවිය. ජනාධිපතිවරණයෙන් පසු 2025 වසරේ ජනවාරි මාස පාර්ලිමේන්තු මැතිවරණයත් මාර්තු මාස පළාත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමේ හැකියාව පිළිබඳවත් මේදී සාකච්ඡා වී තිබෙනවා. Local news නිදහස් ජාතියක් ගොඩනැගීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචල මහතාගෙන ගිය ලාංකීය සංකල්පය ලාංකීය අනන්‍යතාවය දක්වා දියුණු කිරීමට තමන් කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචල මහතාගේ සේවන ගුණසමරු උත්සවයට ඊයේ එක්වෙමිනුයි. එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. පොන්නම්බලම් අරුණාචල මහතා සිංහල දෙමළ සහ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මේදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ අග්‍රමාත්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන්ද සියලු ජාතීන් හා අගමි කණ්ඩායම් එක්කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බවද සඳහන් කළා. බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකයේ යලිගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගී සිටීමට රජයේ ගෙන යන වැඩපිළිවෙල සමග සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචල මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බවයි ජනාධිපතිවරයා මේදී අවධානය කළේ. හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සහ පොන්නම්බල අරුණාචල මහතාගේ පවුලේ සමාජිකයින් ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක තුල වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකියුණු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. උපයෝගිතා අංශයේ පිරිවැය නිරූපණය වන මිල සැකසුම රජ සතු ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුබල මණ්ඩලය මගින් ක්‍රියාවට නංවනු ලැබීම රජය මගින් පසුගිය වසරේ හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්කරණ වනවා. අනෙක් කාරණය වන්නේ සුවිරීත්වයේ ණය අර්බුදයේ විසඳීම සඳහා පියවර ගැනීමයි. රජය විසින් පසුගිය වසරේ අගෝස්තු සැප්තැම්බර් කාලයේදී දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන සාර්ථක ලෙස සම්පූර්ණ කරනු ලැබුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සැලකුව විට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණියා. එෙහිදී ඉදිරි මාස දෙක තුළ හැකි ඉක්මනින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකියුණු ඇතැයි අපේක්ෂා කරනවා. Political news විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේවන විට මුදල් අමාත්‍යාංශයට ලැබී ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ මේ විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. විශ්‍රාම පාරතෝෂික ගෙවීමේ දීර්ඝ කාලයක් ගත වූ ගැටලුව විසඳුම් ලබා දීමට රජය කටයුතු කර තිබේද? එසේනම් ඒ කුමන ආකාරයටද විසඳුමක් නොමැතිනම් ඒ සඳහා හේතු මොනවාද? ඒ වගේම 2023 වර්ෂයේ රජය විශ්‍රාම පාරතෝෂික සඳහා කොපමණ මුදලක් ලබා දී තිබේද? දැන්ට පාරතෝෂික ලබා ගැනීම සඳහා පොරොත්තුලේ ගැනීම කොපමණ ප්‍රමාණයක් සිදුද? එම නිලධාරීන් විශ්‍රාම ගිය කාලවකවානු මොනවාද කියලා මම දැනගන්න කැමතියි. ගරු කථානායකතුමනි ජගත් සුමිත්‍රා රජගරු මන්ත්‍රීතුමා විසින් අසන ලද තම කාලෝචිත ප්‍රශ්නයක් වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා වූ මූල්‍යමය අරමුදයක අපි මුහුණ දුන්නා. ඒ මූල්‍යමය අරමුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයත් රාජපරිපාලන අමාත්‍යංශයත් දීර්ඝව සපවත්පු සාකච්ඡා අනුව ක්‍රමානුකූල මේ ලිහිල් කර ගැනීම සඳහා වූ කාර්යයට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. අනුව 2023 දෙසැම්බර් මාසයේ මුදල් අමාත්‍යංශයේ විසින් අපට එය විශාල සහනයකට පරිවර්තනය කළ හැකි ලෙස මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම ලංකාවේ විශ්‍රාමිකයන්ට විශාල ජයග්‍රහණයක්. එනිසා අපි මුහුණ දුන්නු මේ ගැටලුව තුරන් කර ගැනීමට පුළුවන් අවස්ථාවට අප දැන් එළඹිලා තිබෙනවා. රටට අවශ්‍ය අතිරික්ත දියරකිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කරනවා. දැනට පවතින දියරකිරි කර්මාන්ශාලා 6ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා පංච රාජ්‍ය මගින් සිදු කර ඇති බව අමාත්‍යවරයා පවසනවා. පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී. හේරත් මහත්මා මේ බව සඳහන් කර සිටියේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති පොත් සාකච්ඡාවකට එක් වීමෙන්. රටට අවශ්‍ය දීර්ඝ ප්‍රමාණයෙන් අප ස්වම්පෝෂිත නොමැති බවත් ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණක් නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඉතිරි 60%ක රුපාණය ආනයනය සඳහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට සිදු තිබෙන අතර වසරකට කිලෝ ලීටර මිලියන 750ක් අවශ්‍ය වුවත් අප නිෂ්පාදනය කරු ලබන්නේ ලීටර මිලියන 350ක් බවත් එතුමා සඳහන් කළා. පෝලන්තයේ ජනාධිපති මන්දිරය තුළ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මයුස් කමිස්කි මර්සි ජුවස්කිට 2007 වසරේදී දූෂණ අක්‍රමිකතා සහ බලය අයුතුලස භාවිතා කිරීම සම්බන්ධයෙන් වසර දෙකක සිරදඩුවම් නියම කර තිබෙනවා. මෙම දෙදිනටම ඔවුන්ගේ පාර්ලිමේන්තු වරම් ඉවත් වී ඇති අතර ජනාධිපති ඇන්ඩ්‍රජි ඩියුඩාගේ සමාව නිසා නීත්‍යානුකූලව තේරිපත් වූ මන්ත්‍රුන් ලෙස රැඳී සිටින බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ආධාරකරුවා 100 ගණනක් ඔවුන්ට සහය දක්වමින් එහි පිරිත රැඳී සිටමින් උද්ඝෝෂණය කළ බවද වාර්තා වෙනවා. තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. පසුව ප්‍රහාරකීන් ප්‍රාණ අපකරුවන් කීප දෙනෙකු සමග පිටව ගොස් ඇති බවයි පැවසෙන්නේ. පසුගිය සන්ධ්‍යා දිනේ දින 60ක හදිසි තත්ත්වයක් ඉක්වදෝරයේ ආරම්භ වූයේ වනරෝස් කල්ලිය ප්‍රධානියා ඔහුගේ සිර මැදිරියෙන් අතුරුදහන් වීමෙන් පසුවයි. ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියට කඩා වැදීම වනරෝස් කල්ලිය ප්‍රධානිය වන ඇඩලොස් මැසියත් එම නගරයේම බන්ධනාගාරයකින් අතුරුදහන් වීම හා සම්බන්ධ දැන්න තවමත් පැහැදිලි නැති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටියේ පිටෝ යන අන්වර්ථ නාමයෙන්. කෙසේ වෙතත් ජනාධිපති ඩැනියෙල් නොබෝවා ඊයේ කියා සිටියේ රට තුළ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක් පවතින බවයි. එහෙන් ජාතික සංවිධානාත්මක අපරාධ ත්‍රස්තවාදී සංවිධාන සහ සටන්කාමී රාජ්‍ය නමන ක්‍රියාකාරීන් උදාසීන කිරීමට හමුදා මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපති අරය විසින් සන්නද්ධ හමුදා බලමුළු ගන්වන බවත් සඳහන් කර තිබෙනවා. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව ක්‍රීඩා ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවට ශාමින්ද ජයරත්න.
ස්තුති විරාජ් කෙලිබිමේ උණුසුම දකින්නට ඔබ අදත් එක්ව සිටින්නේ ගජ ප්‍රයිම් ටයිම් ස්පෝර්ට්ස් නිවුස් සමගින් ප්‍රථමයෙන්ම අවධානය දේශීය ක්‍රීඩා ප්‍රවෘත්ති දෙසට සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා කණ්ඩායමේ නායකත්වයේ වනිදු හසරංගඩ හිමිව තිබෙන අතර උපනායකත්වයේ චරිත් අසලංකඩ හිමිව තිබෙනවා එමෙන්ම අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවත කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර එක් දින සංචිතයේ ඉඩක් වෙන්න වූ ධනංජිත් සිල්වාද නැවත කණ්ඩායම හා එක්ව තිබෙනවා ඩෙංගු රෝගයේ වැළඳීමේ හේතුවෙන් මේවන විට රෝහල් ගත කර තිබෙන පැතුම් නිස්සංකව සංචිතයට එක් කර තිබෙන නමුත් ඔහුගේ ක්‍රීඩා කිරීම ශාරීරික යෝග්‍යතාවයේ මත තීරණය වනු ඇති බවට වාර්තා වනවා එමෙන්ම පසුගිය IPL වෙන්දේසියේදී වැඩිම මුදලක් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ නුවන් තුෂාර සහ මතීෂ පතිරණ දෙදෙනාමද මෙම සංචිතයට ඇතුළත් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවන එක් දින තරගයේ නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී තිබෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් Facebook පිටුව ඔස්සේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනුම් දීමක් සිදු කර තිබෙනවා ක්‍රීඩාගාරයේ C සහ D කොටස්වල ඉහළ සහ පහළ අංශ දිත්වයේම නැරඹීම සඳහා නොමිලේ පහසුකම් ලබා දෙන බව එහිදී වැඩිදුරටත් සඳහන් වුණා දෙබිල අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක් දින තරගයේ හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා අවධානීය විදේශීය ක්‍රීඩා ප්‍රවෘත්ති දෙසට ඉන්දියා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර පැවති 20-20 තරගාවලිය දෙකට එකක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා ඔවුන් ඊයේ පැවති තීරණාත්මක තෙවන සහ අවසන් 20-20 තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත්තා මෙම තරගයේ පළමෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු අර 20 අවසානයේ කඩුලු 6ක් දෙවි වාර්තා කළේ ලකුණු 147ක් පමණයි ඉන්දියාව වෙනුවෙන් රිචා ഘോഷ് ලකුණු 34ක් සහ ස්මෘති මන්දනා ලකුණු 29ක් ලබා ගත්තා ඕස්ට්‍රේලියා පන්දු යවන ක්‍රීඩක ඇනබල් සදර්ලෑන්ඩ් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ දස්කම් දැක්වුවා පිළිතුරින්ම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාව පන්දු අර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දෙවි ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වුණා. එදී ඇලිෂා හීලි ලකුණු 55ක් සහ බෙත් මුනි ලකුණු 52ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය වෙත මෙහෙයවුවා. තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළත් ඉන්පසු පැවති තරග දෙත්වයේම ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියාව 20-20 තරගාවලියේ ජයග්‍රහණය කිරීමද විශේෂත්වය. ඒත් සමගින් අදට නියමිත ගජ ප්‍රයිම් ටයිම් ස්පෝර්ට්ස් නිවුස් විකාශය නිමාව දකිනවා. නැවතත් අවධානය ප්‍රධාන පුවත් විකාශය දෙසට. ස්තුති චාමින්ද ඒත් සමගින් අදට නිමිත ගච ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමයි අප නැවත හමුවන්නේ හෙට සවස 6ට එතෙක් ඔබට සුබ සන්ධ්‍යාවක්